Mama Mayum Priyanka Virasinghe, Suwasariya Sevaka Sanghame Sabhapathi Vidamai. Ada api company di polisi itu awe. Apida Kolombo aparada parikshana kotta ashein apida durakata namathumak laba dunna apen kata uttara ganna ape niladarin thundrayan kata uttara ganna thiyenawa kiyala. ඊට පස්සේ ඒ අනුව අපි ඒ කතා කරපු දුරකථන අංකවල නැවත අපි සම්බන්ධ වෙලා ඒ අනුව අපිට කොම්පැනි විදියට පොලිසියට ඇවිල්ලා ඒකට උත්තරේ ලබා දෙන්න කියන එක කිව්වා. ඒ වෙනුවෙන් තමයි අපි අද මෙතෙන්ට ආවේ. සේවක සංගමයක් විදිහට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා 2020 11 වෙනි මාසේ 24 වෙනිදා ඒ සම්බන්ධව තමයි අපි ඒකේ දාලා තිබ්බ චෝදනා රජයේ අපහසුතාවයට පත් කිරීම එතකොට සිවිල් ජනතාව බියට පත් කිරීම වගේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණයකේ පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒක දාලා තියෙන්නේ අපේ 19 වෙනි සුවසැරියේ පදනමේ මෙහෙයුම් නිලධාරිතුමා. නමුත් අපිට කියන්න තියෙන්නේ අපිට ඔබතුමාලා දකින්නේ නැති. මොකද අපි අපරාධයක් කරපු මිනිස්සු නෙමෙයි. අපි ආයතනයේ අපේ තිබ්බ ගැටලු රජයේ අවධානයට ලැබෙන්න ඕන නිසා අපි ඒක මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බ නිසා අපි අපරාධයක් කරන්න තරම් කරපු මිනිස්සු නෙමෙයි මම දකින්න විදියට. සහ ඔබතුමාලා දකින්නේ නැති ඒක පැහැදිලිවම අපරාධයක් වුණේ අපිට. මොකද අපිට තමයි රැකියාව අහිමි වුණේ. මේ වෙනකොටත් අපේ නිලධාරීන් තුන්දෙනාටම රැකියාව අහිමි වෙලා තියෙනවා සහ විවිධ පොලිස් ස්ථානවල විවිධ පැමිණිලි වලට අපිව දිනපතා කැඳවනවා. මොකද මේ වෙනකොට අහංගම් පොලිසිය පැමිණිල්ලක් තියෙනවා. එතකොට මේ අපරාධ පරීක්ෂණ කොට්ටාෂේ පැමිණිලි තියෙනවා. මං හිතන විදිහට ආයතනේ පරිගන්නේ මේ සංගමයේ හරහා නිලධාරීන් තුන්දෙනාගේ මේ වෙනුවිට අපරාධය වෙලා තියෙන අපිට. මොකද පැහැදිලිව අපේ රැකියාව මේ වෙනකොට අහිමි වෙලා තියෙනවා සහ අපි මේ මාධ්‍ය හිරු මාධ්‍යෙන් අපි නිතරම අපි ගැන හොයලා බලලා අපේ තිබ්බ ප්‍රශ්න සමාජයට ගෙනිච්චා. ඒ මාධ්‍ය ආයතනයේ එක මාධ්‍ය සහෝදරය මම හිතන මාතර හිරු එකේ ඒ සහෝදරයාටත් මේ වෙනකොට පොලිසිය පැමිණිලි දාලා ඒ මාධ්‍ය ආයතනත් තාම අපහසුතාවයට පත් වෙන විදිහට කටයුතු කරලා තියෙනවා. එයාලා කිසිම එයාලා රැකියාව දෙන මට්ටමේ නෑ සහ එයාලා අපිට නිදහසට කරුණු විමසීමේ ලිපියක් කියලා කිසිම පදනම් විරහිත ලිපියක් යොමු කරලා තියෙනවා. ඒ දීලා තියෙන කරුණු අපි සේවක විදියට නෙමෙයි අපි ඉල්ලීම් ඉල්ලුවේ. අපි සේවක සංගමයක් නියෝජනය කරන සේවක සංගමේ නිලධාරී නිතිර තමයි ඉල්ලලා තියෙන්නේ. සමස්ත සේවක නියෝජනය කරන්න. ඒ මිසක් අපි මේ පෞද්ගලිකව අපි මගේ වෘත්තීය මට්ටමින් නෙමෙයි මම මේ දේ කරලා තියෙන්නේ. ඒක පැහැදිලිව මට කියන්න දෙන්නේ ඒක නිදහසට කරුණු විමසීමේ ලිපිය. ඒක මට මගේ සේවකයෙක් විදියට මට අදාළ දෙයක් නෙමෙයි. නමුත් වෘත්තීය සංගමයේ නිලධාරියෙක් විදියට මම සමස්ත සේවකයන්ගෙම තියෙන ප්‍රශ්නයක් එළියට ගෙනිච්ච දේ විතරයි උනේ. හිටපු සවක කැමති ගරු නීතිය පවිතා වණියාරච්චි වනාජි මැතිනේ තමයි හිටියේ. එතුමිය හම්බෙන්න ගියා. එතුමිය සතියකින් අපිට උත්තරයක් දෙන්නම් කියලා කිව්වා. නමුත් මේ වෙනකොට ඒ සතිය ඉවර වෙනකොට අපේ 19.90 සුවසැරිය ගරු නීතිඥ සුදර්ශනී ප්‍රාන්තකුල්ලේ මැතිනිය අතට තමයි දැන් තියෙන්නේ. එතුමියගෙන් තාම අපිට මේ ගැන කිසිම කියන්නේ කැඳවීමක්වත් විමසීමක්වත් ලැබුණේ නැහැ. Breaking.lk